ධ රටේ ආර්ථික වශයෙන් අපහස්ුතාවක් තියෙන බවි පක්ෂයක් හැටියට අන්ඩු හැටියට අපි පිළි අරන්තියන එක කාටවත්හගන්න නෙත්න බොරු කියන්න නෙත්න ඒක මේ රටේ ජනතාවත් ඒක තේරුම් අරන් තියනො නමුත් ඒකට යොදන්න පුළුවන් උපරිම පියවර අපි රජයක් හැටියට ැමුත් අප මේක මූලික වශයෙන් කියන්න ඕනේ ඇයි මෙවැනිතයක් ඇති වන්නේ කියලා මොකද මේක මේ අපේ රජය විසින්ම ඇතිකරපු ප්‍රශ්නයක් කියල කවුරහරි කියන්න හදනවනම් මංහිතන්න ඔහු ජනතාව නොමැගැවී පුද්ගලයක් කරන්නේ හොකද මේ වැනි තත්වයක් ඇතිවනේ දීර්ුව කාලයක් තිස්ස අපේ රටේ තිවිච්ච වැරදි ආනයන අපනයන් ප්‍රතිපත්තිය ඒවගේම කොවිට අත්වය මත ඇති වෙච්ච. ස්ුවිශේෂී තත්වඒ කිය අපේ රටට ලැබෙන්නෝන විදේශවිින් මේ ආදායම සංචාරක ව්‍යාපාරයෙන් සම්පූර් එෙම නැති වෙ ගිය. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් විදේශවිින් මේ ප්‍රමාණය තා විශාල් අඩුවීමක් වුණ මේ සියලු තත්වයන් අයටටතේ අප රටේති විච්ච විදේශවින් මේ ප්‍රමාණය අපි රජයක් හැටියට අපිට ියදංකරන්න වනාා මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා එන්නත් කරනේ වාදී ක්‍රියාවන් සඳහා. තින් මේ සියල්ලු ක්‍රියාවන් සමූහයක ප්‍රතිපඵාලයක් හැටියට අද අපේ රට යම්කිසි විදේශවින් මේ ආර්බුද්යක ඉන්නවා නමුත් ්‍රහමහජනතාවට කියන්නේ මේ රටේ සියල්න දෙනාට අමාරු අපිටත් අමාරු. මන්ත්‍රීවරු හැටියට ඇමතිවරු හැටියටඒ හැම දෙෙනට මේ අමාරුව තියනොමකද ෙදර විදුලිය විසන්දි කර හම ඒ අමාරු අපිටත් දැන නොම් අපිටත් ඒ පැකීපය අමාරුවින් ජීවත්තයෙන්න්න වෙන යිතින් මේක මේ බුදු තත්ත්වයක් මේ රටේ තියන මේ ආර්ථික තත්වය මත ඇතිවෙච්ච. නමුත් අපිට විශ්වාසයක් තියනෝ අපි මේ යන ක්‍රියාමාර්ගයත් එක්ක ඉදිරියට මේ තත්වය සමනය කල්ලා මේ රටේ ජනතාවට නැවත සාමාන ජනජීවිතයක් ඉතා ඉක්මණින් ඇති කල්ල දෙන්න පුළුවන් කියලා මංහිතන මේ වනකොට ඉන්දන සම්බන්ධෙන් තත්ත්ය සමතයකට පත්වෙමින් තියනවා ඒවාගේ බිදදුලි බල ප්‍රශ්නය ඉතා ඉක්මින් විසඳන්න අවශ්‍ය පියවර ගන්නමින් තියෙනවා. ඒවගේම අවශ්‍ය ගෑස් ප්‍රමාණය ගන්නල තියනවා ෙදා හැරීම ප්‍රශ්ණයක් විතරයි මේ වන කොට තියෙන්නේ මේ සියලු කාරණ ැලුවවා මංහිතන්නේ ඉදිරි දින කීපය ඇතුළලට මේ තත්වේ අපිට යතාතත්වේට පත්කරගන්න හැකිවේ. . ැක් ඉදන ි ගඩක් පහල මේකට හේතු ම ඉදන ප්‍රෑාගන්න බැරි රට අවශ්‍ය ඉන්දන ප්‍රමාණ රටේ තියනවා අද ඉද පලික් තිවුුණ අද කොහවත්. ඉදන පොලිින් ඇැන ඉදන්න ිරුම්හල් සියල්ල වගේ වහ නැ වහල නෙමේ ඉදන ප්‍රේකැන ඉන්දන බෙදාහැරීමේ ක්‍රමවේ දේකැනෙ දැන් අපි තේරුම් ගන්න ඕනේ. මේ ඉන්දන හිගේ ඇති වනේ මේ රටේ ඉන්දන බාර ඇමතිවරයා ඉතාම අඥ්‍යාන ප්‍රකාශයක් කරාද ර දවස් කිීපකට විතරා ඉන්න දියෙන්නේ කියලා. ඒ කීමත් එක් මේ රටේ ජනතාව කරේ ගෙවල්ලට තියන ූලිවලට බැරැල්ලට ඉඳන පුරුවන්න ගත්ත. අද වෙනකොට මේ රටේ සාමාන්‍ය මාසකට විකිිනන ඉන්දන ප්‍රමාණය වගේ අපේ රටේ පහුගිය කාලේ දිනකට විකිිනන දීසල් ප්‍රමාණය වගේ දෙගුණයක් මේ රට විකිිනලතියනවා. දිනකට විකින පෙට්‍රල් ප්‍රමාණය වගේ දෙගුණනයක් විකිනිලතිය. මේ වැනි දෙයක් වෙන්න මේ ජනතාව පරිභෝජනය කරන නිසා නෙමෙයි ඇත්තෙන්ම මේ රටේ ජනතාව දැන් ඉදන ක්‍රැස් කරන්න පුරදුුවල. ඒවිතරක් නෙමයි යම්කිසි සමාජ ස්තරයක් තුළ අලුත් ව්‍යාපාරික කටයුත්තක් බිහිවෙලා තියෙනවා ඉඳන අරගන නැවත යම් කිසි මුදලක් තියාගෙන ඉන්දන විකිනීමේ ව්‍යාපාරයකටත් පැළමිල තියනවා. මේ තත්තේ ඇත මේ වෙන කොට මංහිතනය අපේ රටේ ගෙල්ල එකතු කරගත් ඉද මම් මේ ලඟති ම මිතුරෙක්ගේ ෙදර ගිය ඔහු ගෙදර ඩීසල් බැරල් තුනක් තියෙනවා. එකන්නේ ඒ විදියට තමයි මේ රට මිනිස්සු රටේ මේ විශයබාර ඇමතිවරයා රට මිනිසුන් බය කරම් මේ රටේ ඉදිරිට ඩීසල් නැතිවෙන පෙටල ඇතිවෙනවා මේවැනි භයනක තත්ත්වයක් ඇතිවෙනවා කියලා. රටේ මිනිස්සු බයවෙලා මේගේ දේකට පෙළඹෙන එක පුද්මයක් නෙමි. නමුත් මේ තත්ත්වය මගැහැරෙන්න්න දැන්. අපිට පේන ලෝකවලඳ පොලේ ඉදනමිල අඩුුවමින් පවතිනවා මේනි තත්වයක් ඇතද ඉදිරියට සමහක්කට ඉදන මි අඩුුවයි. එතකොට මේ ගෙල්වල ඉදන එකතුකර ගත්ත පුද්ගලන්ට සවිශාල පාඩුවක් දරන්නත් සිදවෙයි. නමුත් මේ තත්ත්වය ජනතාවක තේරුම් අරගන මේ තත්ත්වය මගැහැරෙන කල් මේ ඉන්දනවට මොකද ඉන්දන නැටුවනෙම තියෙන්නේ. ඉන්දන දැන් වෙනදා ඩීසල් බෞසර එකක් කඇැවිල්ලා. ඉන්දන පිරවම්හලක දවස් දෙකක්කේ දීසල් බෞසරය විකුණනවනං දැම් පෑය හත්තක කාලෙකින් විකිනි ලඉවරයි. මොකද එන මනුස්්‍යයා තමන්ගේ වාහනයටත් දාලා වාහනේ පිටි පස්සේ කෑන් දහයක් පහළොක් අරගෙන ඒවටත් පුරෝගෙන බැරල් එකකටත් පුරෝගෙන තමයි යන්නේ. තින් සාමාන්‍යෙන් ඉන්දන ලීටර් පණහක් ගන්න මනුස්සය ඉඳන් ලීටර් දෙසය පනහක් විතර ගන්නකොට මෙවැනි තත්වයක් රටේ ඇති වෙන. හැබැයිති මේ කාලක තත් මේ එකතු කිරීම කොතනකින් හරි ඉවරෙන්න්න ඕනේ ඉවරුුණට පස්සේ මේ සාමාන්‍ය තත්වත්තේ අඩුවච්ච වාසය ලබා දෙන්න ඕන හැයි මේ වැඩිවෙච්ච පාඩු අපි මාස ගානත්තිස් සිෙදුන්නා ඒ ඒක ජනතාව එක අමතක් කරන්න එපා මොකද ඉන්දනමිල ඩොලර් බැලර් එක ඩොර අසුවට තියෙද්දි අපි ඩීපු මිලටම තමයි එකසි හතලිහෙදි දුන්න අපි එතකොට මේ අපි විශාල පාඩුවක් විඳමීින් තමයි ජනතාවට ඉන්දන ලබා දුන්නේ. ඉතින් මේක යම් කිසි ආකාරයකට ඒ හානිය පියවා ගැනීමක් සිදු කරන්නත් වෙනවා. ඒ සිදුකල්ලා අපි නිසිබෙ ලාබේදී ඒ ජනතාවට අනිවාර්මය ඉතා මැ ළඟකදිමේ සහනය ලබා දෙන්න රජ ඇටියට කටයුතු කරන සූදන්න. එන්නකොට ඉදන සුජමායක වැඩියනකොට ඔබතුමාලා සම්බන්ධය කතා ක . සා්‍රමාණයක වැඩිල දවා හිටපු ඇමතිතුමා ඉඳන වැඩිකරේ මේ රට වහලා මේ රටේ ජනතාවට කිසි දෙයක් කරගන්න බැරුව මොකදේ ඒ ලිපිය ඔබ කියවන්න ඔබයි ප්‍රශ්න හන්න ඔබ ලිපිය කියවන්න ඇතුව කරුණු නොදැන ඔය ප්‍රශ්නය හන්නේ ඒ අපි කිව්වේ මේ රට වහලා ජනතාව අසීරුතාවයට පත්ත ජනතාවගේ ආදායම්මාර්ග ඇහැ හහිරිලා තියනස්ාව ජනතාවපිට තව බරක් දාහන්න එපා කියන්නේ එක. මොකද මේ රටේ තැබිපන මිනිහට එලියට බහින්න බැරි පාර කොත්තුරට හදන මිනිහට ආපටිකහදන්න නුස්ස්‍යයට එලියටඇවිල්ලා තමන්ගේ ව්‍යාරය කරගන්න බැරුව රට හලා තියෙන අවස්ථාවක. ජනතාවපිට තවත් බරක් පැටවීම අප ඒ අවසාාව සුදුසී කියල හිතුවේ නෑ. අනිත්ත අපේතිවිච්ච ලොකුම ප්‍ර්ය තමයි ඉන්දන බාර ඇමතිවරෑ හැටියටඇතුමා කටයවුත්තු කරපු ආකාරය. එතුමා රටේ ජනත රැවැට්ටුව මිසක්. අපි ඔබතුමල්ල දකින්නෑ තිනෙ ඇවිල්ල කිව්වා මහලොකුවට ඕමානෙක්ක ඩොල බිලියන හතරකද කොහෙද ජිවිසුමක් අස්සංකර කියලා මේ රට රැබටුව මිසක් කිසිම දෙයක් වැඩක් කරනෑ. අපේ විරෝධේතිවන එතෙන්ට. ඒ තත්තේ මත ඒවස්ථාව අපට විරෝධාන සිද ව රටේ ජනතාවන්න. මේ වෙනත්න්නේේ එතුමා මේ පක්ෂේ ඇතුදමනගේ ආණම ආනුව විවේචන කනු ඒ ඇෂ ගන්න දෙපයමා ගන්න ඇතේ නෑ එතුමා ඉතින් එතුමා විවේචනය කරනු වාර මංකිව්‍ය ඕක මේ මේ තවලමක් ඉදිරියට යනකොට තවලමට බල්ලො බිරුව කියලා තවලම යන එක නතර වෙන්න ෑනේ තවලම තමන්ගේ ගමනය යනවා අපි රජයක් හැටියට අපේ ගමනය යනු අපේ අරමුණක් තියෙනවා අපේ යන්න අපි නිශ්චිත ඉලක්කයක් තියනවා අපි අපේ ඉලක්කේ කරා යමින් සිටිනවා එහිදී යම්කිසි පසුබෑම් ඇති වෙනවා මොකද මේ කොවි් කියන තත්වය රජා කැටියට අපි බලාපොත්තු වුණු දෙයක් නෙමේ මේ රජය භාරගන්නකොට නමුත් අපි ඒකට සාර්ථක මූුණ දීලා තියනවා ඔබ දැනගන්න මේ කලාපේ අනිත් රටවල් වගේ නෙමෙයි අපි අපි මේ රටක් හැටිය මේ රටේ ජනතාවගේ ජීවිත ගැන හිතපු රජා මේ කලාපේ අනිත වල් සියල්ල කොවිඩ් අවස්ථාව තීරණය කරා, අපිට ජනතාවගේ ජීවිතවලට වඩා වැදගත් රටේ ආර්ථිකය කියලා. නමුත් අපේ ජනාධිපතිවරය අපේ රජය තීරණය කරා නෑ අපි අප රටේ ජනතාවගේ ජීවිත වැදගත්. ඒක නිසා තමයි අපිට රටක් හැටියට අවම මරණගානකින් බේරගන මුළු රටේම ජනතාව එන්නත් කරණයට ලක් කල්ලා. අදවයි මේ පෝලිංවල කෑගහන මිනිස්සු අවසට ගෙදරගී හම තමන් ආදරය කරන තමන්ගේ දෙමවපියෝ එක්ක තමන් ආදරය කරන්න පුද්ගලඉන්න එක පවුලෙ සාමාජිකන් එක්ක හවසට ගෙදර එකට ඉන්නේ. ඒ දේ නිසා නමුත් අපි ඒදේ නොකරනං ඔවුන්ට යන්න වෙන්නේ තමන්ගේ ආදරනීයන් නැතින ගෙදරකට ඒ ඒ කාරණය අපේ රටේ ජනතාව මංගිතන් ඉතා කෙටිකලකින් අමතක් කර නමුත් එ අමතක නොකරපු පෘත වුණේදී පි විශල පිරිසකුත් මේ රට ඉන්න බව අමතක කරන්න එප. ම්මම මන්තීව රැ කියෙන මහිත රජපක්ෂ ජදුනා කාල බැසින් රාජපක්ෂ තමයි මේ රට කෑ රට කර නටින් පැන්න. තැ නමතත් ඇයිල මේ රටකන්න හදනා කියලා. ඔබ ඔබ කියන්නකොයි රට කෑව කියන පුද්ගලයා. අපි දන්න තරමට යුද්ධය අවස්ථාවේදී ඉන්දියාව සමඟ සුවිශාලතම සම්බන්ධතාව ඇති කරමින් ඒ විශාල මෙහෙයක් කරේ ඔය බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයා. අපිදන්න රට කාපුවේගයක් ගැන අපිදන්නන්නේ නෑ. එතකොට උතුරු වසන්තේ නැගැනිර නබෝධය කල්ලා උතුරු නැගැනිර විශාල සංවර්ධනයක් ඇති කරේ. ඔයි බැසිල් රාජ පක්ෂ වලකට ආර්ථික මාත්‍යවරය වශයෙන්. එතකොට ඒ රජයේ ආර්ථික සංවර්ධන වේගය ශ්‍රී ලංකා ඉතිහාසේ බැඩි මාර්ථික සංවර්ධන වේගයක් හැටියට හතයි දශම දෙක ආර්ථකංවර්ධනයකට ගෙනනිච්චේ ආර්ථික සංවර්ධන අමාතවර හැට බැසිල් රා පක් ඇත්තුම ගේ කා. යි කෑව කියන්නේ මොකක් දව ඒගොල්ලට වචචන කියන්න ලේසි නමුත් කියන්න කොතනද කෑව කියලා. අපි දන්න නම් එතුමා මේ රට සංවර්ධනය කරපු දේ ගන විතරයි. අපි නම් දන්නේ නෑ මංගිතන්නේ අපි දැක්ක රට කාපු අඇත් අපි දැක්කා නමුත් බැසිල් රාජ පක්ෂ මැත්තුමා අපි දැක්ක මේ රට සංවර්ධනය කරන බවිතරයි. ඒතුමාට විරුද්ධ විධචෝධනයක අන්තිවට මොනුවද ඇතුමට විරුද්ධ යපපුනඩු මේ ප්‍රාදේශී සභාවලට කොඩික් හනු බෙදුවඇයි කියලා. එහෙම නැත්තං සමුද්ධිලාබන්ට ලිද්දුන්න කියලා මොනවද මේ එතෝ ගෙනැපු චෝදනා මේවද පුද්ගලින්ට විරුද්ධ ගෙන්න්න ඕොන ෝදනා. කොහෙදොයි කියන රට කෑව කියන චෝදන මොනවද මිනිස්සුන්ට නිකන් කටතියෙන පලියට කතා කරන්න පුළුව. නමුත් සාධකැඇතුව කියන්න කියන්න වන කියන දෙ. අතහට ල තින සර්වාසය සමුලුව තැල අ්‍යකම පිල ඇමතුමයියේ අන්දෝලාත්පු පදාසයක් කර පක්ෂ දහ එවිෙන්මට පක්ෂ දෙක නියෝජිතයන් දෙනෙක් කවුණක් මේකට සබ මෙහව කරලා පුළුවන්ද මේවාගේ ඇතුවිල වැඩක් කරන්න නැහැ ඔන්ගේ පක්ෂවල ඒවා පක්ෂ නෙමෙයි ඒකයි ප්‍රශ්නය ඉතින් හ හ ඒවා ඒව බුද්ධල නාම විතරයි ඒවා පක්ෂ නෙමෙයි පක්ෂ තියන්නේ ඔතන හරි ටිකයි ඒෙ කොහක්කිවට මොවාද ඔබට පක්ෂ කළහ නම් කරන්න පුළුව අන්දොයි කියන්න පක්ෂ කොලා මොවාද කියලා. ඔබට පුළුවන්ඩම් වෙලා මට නම් කල්ල පෙන්න්න පක්ෂය කොලා ඔය පක්ෂය කළහත් තියෙනවාකිවට. මොනවාද ොතන් තියෙන පක්ෂ පක්ෂ නෑ! ඔවුන්ට එෙවන්න පක්ෂ නියෝජිතයෝ නෑ නිව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරනය.